chicken රසට vegetable හදන්න missed call එකක් දෙන්න. අපේ ලංකාවත් එක්ක අපි ඉන්නවා හැමදාම. දැන් සති දෙකකට විතර උඩදී අපි හම්බ වුණා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා හා කොමිෂන් සභාවේ සියලුම සමාජිකයන්. ඒ අය අපිට පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා. අනිවාර්යෙන් මේ මැතිවරණය නිසි කාලයේ පවත්වනවායි කියලා. ඒක තමයි කොමිෂන් සභාවේ අදිෂ්ඨානය මොන බාධක තිබුණා. හැබැයි මේ වන විට ආරම්භ කළ යුතු යම් යම් දේවල් තියෙනවා යම් යම් පියවර. ඒවා දැන් ගන්ට කොනේ ප්‍රමාදයෙන් තොරව. පළවෙනි පියවර තමයි කොමිෂන් සභාව රජයෙන් මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලන්න ඕනේ. මේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් රජයෙන් ඉල්ලන්න ඕනේ කොමිෂන් සභාව. අපි දන්න තරමට ඒක මෙතෙක් දුරට කෙරෙලා නැහැ. දෙවනි පියවර තමයි රට පුරාම මේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය නිලධාරීන් පත් කරන්න ඕනේ. ඒ ක්‍රියාදාමයටත් යම්කිසි කාලයක් යනවා. තව ඒක කල් දාන්න පුළුවන් කමක් නැහැ. දැන් ඒක අනිවාර්යෙන් කළ යුතුයි. මේ සියල්ලක්ම කළා 20/23 මාර්තු 20 වෙනිදාට පෙර මේ මැතිවරණය පවත්වන්න ඕනේ. දැන් මේ තත්ත්වය තුළ අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවගේ අන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් තමයි අධිකරණයට යන්නේ. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අවශ්‍ය ප්‍රතිකර්ම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපේක්ෂා කිරීම තමයි සමස්ත විරුද්ධ පක්ෂයේ අභිලාෂය වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අධිකරණයට පැහැදිලි යුතුකමක් හා වගකීමක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙන්නු කීපයක් තියෙනවා. ඒවායින් ප්‍රකාශ වෙලා තිබෙන යම් යම් මූලික සිද්ධාන්ත තිබෙනවා. එකක් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ අනිවාර්ය යුතුකමක් පැවරෙනවා කියලා මැතිවරණ කොමිෂන් සභාවට නිසි කාලයේ මේ මැතිවරණ පැවැත්වීම. ඒ සඳහා සම්පූර්ණ ස්වාධීනත්වය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති යටතේ මැතිවරණ කොමිෂන් සභාවට ඒ ස්වාධීනත්වය ලබා දීලා තිබෙනවා. මාක් ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා ප්‍රකාශ කළා තියෙනවා ඒ ස්වාධීනත්වය ලබා දීලා තිබෙන්නේ මොන බලපෑම් ආවත් ඒවා අභිබවා සිටලා නිසි කාලයට මැතිවරණ පැවැත්වීම සඳහායි. ශ්‍රේෂ්ඨාධිකරණය ඔහොම පැහැදිලිව කියලා තියෙනවා මේක කොහොමද වුණත් කොමිෂන් සභාව කළ යුතුයි කියලා. ඒ වගේම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන අඩුපාඩුවකින් තොරව ලබා දීම රජයේ අනිවාර්ය යුතුකමක් වනවා කියලා. ඩෙප් අග්‍රවිනිශ්චයකාරතුමාගේ නඩු තීන්දුවක් තියෙනවා පළාත් පාලන ආයතන මැතිවරණය කියන්නේ ප්‍රාදේශීය හා නගර සභාවේ ඒ මැතිවරණ කිසිසේත් කල් දාන්න බෑ. ශ්‍රී ලංකා ජනතාවගේ සර්වජන ඡන්ද බලයේ අන්තර්ගත කොටසක් වෙනවා. ඒවා කල් දාන්න බෑ ජනමත විචාරණයක් පවත්වන්නේ නැති. ඉතින් මේවා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව. දැන් මේවා ක්‍රියාත්මක කරලා මේ මැතිවරණය නිසිකල් පැවැත්වීමට අවශ්‍ය සියලුම ආධාර මැතිවරණ කොමිෂන් සභාවට ලබා දීම සඳහා බලාපොරොත්තු වෙනවා සමස්ත විරුද්ධ පක්ෂයේ හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට යන්න. ඒලා අධිකරණ නියෝග සුදුසු විදිහට උසාවියෙන් ලබා ගැනීම. www.headlinenews.lk පළමුවෙන් ඉදිරියෙන්නේ